අතමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තා භවේ ජිතං සෙයියෝ යාචායං ඉතරාපජා අත්තදං තස්ස පෝසස්ස නිච්ඡං සඤ්ඤත වාරිනෝ නේව දේවෝන ගන්ධබ්බෝ නමාරෝ සහ බ්‍රහ්මුණා ජිතං අපජිතං කෛරා තතා රූපස්ස ජන්තුනෝ බනහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනි, තාම වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්ටයි අපි හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ. අද මේ වටිනා ධර්මදානමය පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරල කටයුතු කරන්නේ අපිට ටිකක් දුර පිරිසක් ගාල්ල ප්‍රදේශයේ පූජාපිටිය පලීපාන පදිංචි විශ්‍රාමලත් විදුහල්පති එඩ්වින් අබේරත්න මහත්මා සහ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කුසුම් චන්ද්‍රලතා පාඩිකෝරාල මහත්මිය ඇතුළු පවුල හැමෝම තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. පූජා පිටිය පලීපාන තමයි මේ ඇත්තු පදිංචි වෙලා ඉන්නේ. දෙදෙනාම විශ්‍රාමලත් අය, අපේ එඩ්වින් අබේරත්න මහත්මා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක්, ඒ වගේම අපේ කුසුම් චන්ද්‍රලතා මහත්මියත් විශ්‍රාමලත් පාඨශාලාචාරිණියක් විදිහට කටයුතු කරනවා, ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. මේ ඇත්තු මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ ගාල්ල යක්කල මුල්ල පොල්පාගොඩ ජීවත් වෙලා ඉඳලා වසර 5කට පෙර මිය පරලොව යන්ට යෙදුණු
සියදෝරිස් පාඩිකෝරාල පියාණන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙමි. මේ පින්කමේ එක අරමුණක්. ඊළඟට ගාල්ල යක්කල මුල්ල පොල්පාගොඩ වාසය කරලා වසර 17කට පෙර මිය පරලොව යන්ට යෙදුණු ගිමාරා අතපත්තු මෑණියන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එවගේම අංකුඹුර මාරවිල විසූ වසර 36කට පෙර මිය පරලොව යන්ට යෙදුණු බෝධිදාස මිල්ලමඩ පියාණන්ට හා වසර 13කට පරලොව සපත්වන්ට යෙදුණු RGU සෝමවති මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එවගේම අතපත්තු සීයාට සහ අත්තම්මාටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. පාඩිකෝරාල සීයාට හා අත්තම්මාටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම විශේෂ ආශිර්වාදයන් සිද්ධ කරනවා මේ ඇත්තෝ අපේ මේ විදුහල්පතිතුමත් අපේ ගුරුතුමියත් විශ්‍රාමලත්. ඒ අතර මුලින්ම ලියලා තියෙන්නේ බණ කියන මට ආශිර්වාද කරලා. ඔය ඇත්තෝ හැමදාමත් අපිට ආශිර්වාද කරන අය මන් දන්නවා. ඉතින් අදත් අපේ පින්වතුන් අපිට ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම එඩ්වින් අබේරත්න මහත්මයාට අපේ විශ්‍රාමලත් විදුහල්පතිතුමාට ඒ වගේම අපේ පාඨශාලාචාරිණී කුසුම් චන්ද්‍රලතා මහත්මියට ඒ වගේම චතුරිකා දියණියට තාරක පුතණුවන්ට රොෂාන් පුතණුවන්ට ඒ බෑන කෙනෙක් මේ පවුලේ ඒ වගේම දුලෙන් චූටි පුතාට මොනුපුරාට මේ විදිහට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. හෙඩ්වින් අබේරත්න මහත්මාගේ සොයුරු සොයුරියන්ට කුසුම් චන්ද්‍රලතා මහත්මියගේ සොයුරු සොයුරියන්ට ආශිර්වාද කරනවා. දම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු ඒ හැමෝමත් මේ ඇත්තු කල්යාණ මිත්‍රත්වයෙන් සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි බණ ටික අහපු රටවාසී ලෝවාසී හැම දිනාමත් බොහෝම ආදරයෙන් ගෞරවයෙන් පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරන. ඉතින් මේ අරමුණු මේ විදිහට සාර්ථක වෙන්න නම් අපි හැමෝම එකතු වෙලා කළ යුතු කාර්යයක් තියෙනවා. ඒ කළ යුතු කාර්යය තමයි හොඳට බණ ටික අහන එක. ඉතින් අපේ අබේරත්න මහත්තයලා ඒ වගේම අපේ කුසුම් මහත්මිය බොහොම දුර බැහැරව ඉන්න නිසා අද මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ ඇත්තෝ ඒ ආයතනයත් එක්ක කතා කරලා අවශ්‍ය ගෙවීම් ආදිය සිද්ධ කරලා අද මේ ධර්මදානමය පින්කමේ මේ පැයෙහි දායකත්වයේ ඒ ඇත්තෝ දරලා කටයුතු කරනවා. මේ ඇත්තෝ දැන් විශ්‍රාමිකව ඉන්න නිසා මේ විදිහේ පින්කමක් කරන්න මේ අම්මා තාත්තා දෙපළ කල්පනා කළා. ඒ බණ පින්කමෙහි ධර්මදානමය පින්කමෙහි අද බණ කතාව හාමුදුරුවෝ කියා දෙන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. අද ලස්සන බණ කතාවක් තෝරගෙන ආව ඇත්තන්ට කියලා දෙන්න. මම අද බණ කතාව ආරම්භ කරන්නේ ජාතක පොතේ. ජාතක කතාවකේ. මේ ජාතක කතාවේ නම මිත්තා මිත්ත ජාතකය. ලස්සන ජාතක කතාවක් මං හිතනවා අපිට පාඩම් ගොඩාක් කියා දෙන ජාතක කතාවක් හැමෝම හොඳට අහගන්න ඕන. මිත්තා මිත්ත ජාතකය. අපි එතනින් බණ පටන් ගමු. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියා. එක භික්ෂූන් වහන්සේ නමක් අරඹයා තමයි මේ ජාතක කතාව දේශනා කරන්නේ. ගුරු භික්ෂුවක්, ඒ කියන්නේ ගුරුවරයෙක්. ගුරුවරයෙක් කියලා කිව්වේ උන්වහන්සේ යටතේ තව ශිෂ්‍යෝ හිටියා. අනේ ඇතිවෙච්ච සිදුවීමක් පදනම් කරගෙන මේ ජාතක කතාව දේශනා කරනවා. අපි ඉස්සෙල්ලා ඒ කතාව පොඩ්ඩක් බලලෙමුකෝ.
ජේතවනාරාමේ භූමියේ වැඩ හිටියේ එක් වැඩිමහලු භික්ෂූන් වහන්සේ නමකගේ ගෝල නම වාසය කළා. ගුරුවරයා ඉන්නවා. ඒ ගුරුවරයා යටතේ ගෝල හාමුදුරු නමක් වැඩ ඉන්නවා. ඉතින් මේ ගෝල නම ගුරුන් වහන්සේට ඉතාම ලැදිව කටයුතු කළා. දැඩි ලෙංගතුව කටයුතු කළා. ත මේකෙත් පැහැදිලි කරනවා මේ දැඩි විශ්වාසයක් ගුරුවරයා කෙරෙහි පැවැත්තුවා, දැඩි ආදරයක් ගුරුවරයා කෙරෙහි පැවැත්තුවා. කවුද මේ ගෝල නම්? ඉතින් දැන් මේ විදිහට කටයුතු කරගෙන ගියා. දවසක් මේ ගුරුන් වහන්සේ ගුරුවරයාට අයිති රෙදි කඩක් මේක ලැබුණේ ගුරුවරයාට. මේකේ අයිතිය තියෙන්නේ ගුරු හාමුදුරුවන්ට, ගෝලයට නෙමෙයි. නොකියා ගත්තා. කාගෙන්ද? ගුරුවරයාගෙන්. ගුරුවරයාට නොකියා මේ රෙදිකඩ ඇරගෙන ඒකෙන් පසුම්බියක් මහගත්තා. කවුද දැන් මේක කළේ? මේ ගෝල නම. කියන්නේ නැතුවයි ගත්තේ. ඒක වැරදිනේ. කියලා නිගන්න ඕනි. ගුරුවරයා ඇහුවා, මගේ රෙදි කඩ කෝ? මෙතන තිබුණා ඒක නෑනේ. ඒකද වෙච්ච දෙයක් නෑනේ. මොකද වුනේ කියලා ඇහුවා. ආන් එතකොට ගෝල නම කියනවා මේ මම ඒක ගත්තා. එතකොට කියනවා මේ කො මට කිව්වේ නෑනේ. මගෙන් ඇහුවේවත් නෑනේ. එතකොට ගෝලයා කියනවා, බං ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයේ ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සහ ඇති ලැබියාව නිසාම මන් නොකියාම ඒක ගත්තා කියලා කිව්වා. කවුද කිව්වේ? ගෝලයා. කාටද කිව්වේ? ගුරුවරයාට. ඉතින් ඒක වැරදි බව ඔබ කාටත් දැන් පැහැදිලිනේ. මෙයින් ගුරුහිමි කෝප වුණා. කෝපගත් ගුරුහිමි ගෝලයට පහරකුත් ගැහුවා. ගහලා කිව්වා, ආය මේ වගේ වැඩ කරන්න එපා කිව්වා. ගුරුවරයාගේ දේ වුණත් නොකියා ගන්න එපා. ඒක වැරදි, ඒක හොරකමක් වෙන බව පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ සිදුවීම නම් මෙතනින් නැවතුනේ නැහැ. සිදුවීම කියන්නේ සිදුවීම එතනින් ඉවරයි. මේ ඇතිවෙච්ච දේ මෙතනින් නැවතුනේ නැහැ. මොකද උනේ? මේ කතාබහ ටිකක් දුර ගියා. දුර ගිහිල්ලා මේක දම්සභා මණ්ඩපේටත් ගියා. දම්සභා මණ්ඩපේ වාඩි වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලව මේක කතාබහ කර කර හිටියා. ආන් එහෙම දම්සභා මණ්ඩපේ මේ සිදුවීම කතා කර කර ඉන්නකොට අපේ බුදුහාමුදුරුව එතෙන්ට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අහනවා, මොකද්ද මං එන්න කලින් කතා කර කර හිටියේ? ආන්න වෙච්ච සිද්ධිය බුදුහාමුදුරන්ට කිව්වා. මොකද්ද වෙච්ච සිද්ධිය? බුදුහාමුදුරනේ රහවල් හාමුදුරුවෝ, උන්වහන්සේගේ ගෝල නම නොකිය මෙහෙම රෙදි කඩක් කරගෙන උන්වහන්සේට පූජ කරපු එකක්, ඒකෙන් පසුම්බියකුත් මහගෙන, එයින් නොකියා ගත්ත නිසා කෝපයට පත් මේ හාමුදුරුව අර තමන්ගේ ගෝලයට පහරකුත් ගහලා තියෙනවා. කාරණේ සැලකර සිටියා බුදුරජාණන් වහන්සේට. ආන් ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, ඔය භික්ෂුව ඔය ආකාරයටම පෙරත් කටයුතු කරලා තියෙනවා. මේ ගුරු භික්ෂුව, එම ගුරු භික්ෂුව පෙරත් ඒ ආකාරයෙන්ම කටයුතු කරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. අර භික්ෂූන් වහන්සේලාට උමනා වුණා, මොකද්ද බුදුහාඳුරනේ පෙර කතාව? මොකද්ද ඔය අතීත කතාව? කොහොමද ඒක පෙර සිද්ධ වුනේ? ආන්න භික්ෂූන් වහන්සේලාගේ ඇරයුමින් අතීත කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කතාව තමයි ජාතක කතාව, මිත්තා මිත් ජාතකය. අපි බලමුකෝ පෙර සිදුවීම.
එතන තමයි පාඩන් ටික තියෙන්නේ. ලස්සන පාඩන් ටිකක් එතන තියෙනවා. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුව රජකම් කරන කාලේ බෝධිසත්වයෝ කසීරට බ්‍රාහ්මණ කුලයක ඉපදුණා. ඉපදිලා වැඩිවියට පැමිණිලා ඔබ මම ඔය කියලා දීලා තියෙන කතාවලදී මහල ඇති වැඩිකල් ගිහි ගෙයි වාසය කළේ නෑ. ටික කාලයක් හිටියත් එයින් මිදිලා හිමාලගත වන ප්‍රදේශවලට ගිහිල්ලා භාවනානුයෝගීව තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න තමයි හැම විටම බෝධිසත්වයෝ කටයුතු කළේ. ඉතින් මෙදත් බෝධිසත්වයෝ හිමාල වනයේට ගිහිල්ලා තාපසයෙක් විදිහට රුකක් මුල ගහක් මුල භාවනානුයෝගීව වැඩ හිටියා. ඉතින් මෙහෙම කටයුතු කරන අතරතුර තවත් පරිවාර භික්ෂූන් වහන්සේලාත් උන්වහන්සේ සමීපයේ වැඩ හිටියා. ඉතින් මෙහෙම කටයුතු කරගෙන යද්දී මේ තාපස කෙනෙකුට මේ හිටපු තවත් පරිවාර තාපස කෙනෙකුට කැලෑවිදි හම්බ වෙනවා මේ ඇත් පැටිය. මේගොලු හිටි හිමාල කැලේනේ. ඉතින් පොඩි පැටිය. බොහෝම හිතයිශීව අර තාපසතුමන් එක්ක කටයුතු කළා. බෝධිසත්ව තාපසයෝ නෙමෙයි මේ කියන්නේ, තවත් තාපසවරයෙක් එක්ක බොහොම සමීපව කටයුතු කළා. ඉතින් මේ විදිහට කටයුතු කරගෙන යද්දී බෝධිසත්ව තාපසයෝ මේක දැක්කා. එකල මේ බෝධිසත්ව තාපසයෝ අර තාපසතුමාට අනතුරු ඇඟවීමක් කළා. මොකද්ද? ඔය වැඩේ කරන්න එපා. ඔය සත්තු විශ්වාස නැහැ. යම් මොහොතකදී ඔය සතා නිසාම ඔබ වහන්සේට අවඩක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් බෝධිසත්වෝ මේ අවවාදෙ කළේ දුර බලලා. එහෙනම් ඒ සතාට සතාගේ පාඩු, යාගේ ගමන, යාගේ කටයුතු කරගෙන යන්න අරින්න ඔය ඇසුර හොඳ නැහැ. ඔය සමීපත්වය හොඳ නැහැ. ඔය ලෙංගතුකම හොඳ නැහැ. ඔනියට වඩා සමීප වෙන්නේ යන්ට එපා කියලා අවවාද කළා. හැබැයි මේ දුන්නු අවවාදෙ පිළිගත්තේ නැහැ. තමන්ට උවදුරක් ඇති වෙයි, උවදුරක් වෙයි කියලා පැහැදිලි කිරීම ගණන් ගත්තේ නැහැ. නොසලකා හැරි. බෝධිසත්වයෝ බොහොම ආදරෙන් මේ කාරණේ මතක් කළේ. මේකේ දුර දැකලා කිව්. හැබැයි උන්වහන්සේ ඒක ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ කියනවා, නෑ, ඒ සතා මට ලෙංගතු, සතා මට විශ්වාසයි, ඒ වගේම මටත් සතා පිළිබඳ විශ්වාසයි. ආන්න ගණන් නොගෙන, දුන් අවවාදය පිළි නොගෙන පැත්තකට දාලා තමන් පුරුදු විදිහට කටයුතු කරගෙන ගියා. ඉතින් මේ ඇත් පැටියට කැවීම් පෙවීම් සියල්ල කරන්නේ මේ තාපසතුමා. කෑම හොයලා ගෙනත් දෙනවා, කවනෝ අතින් කවන, වතුර දෙනවා, පෝනෝ. ඉතින් බොහොම සමීපයි දෙන්න. ඉතින් දැන් ඒක දුන්නු අවවාදි ගණන් නොගෙන අර සුපුරුදු විදිහට දැන් කටයුතු කරගෙන යනවා. ඔබ දන්නවා ඇත්තුන්ට ස්වභාවිකව සිදුවෙන දේ තමයි කාලෙත් එක්ක මද කිපීම කියන්නේ. පැටියත් ටික 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 ලොකු වුණා, කාලය හරි ගියා, මද කිපීම් සිද්ධ වුණා. ඉතින් මේ අතරේ මේ තාපසතුමත් පලාපල හොයන් එන්න කැලේට ගියා. දැන් ඇත් පැටිය දාලා ඇත් පැටිය හැමමයි මෙයා ගියා කැලේට. දැන් පැටියෙක් නෙමෙයි, තරමක් ලොකුයි. ඉතින් මේ මද කිපිලා ඒ මදිවට කන්න බොන්නත් නැහැ. දැන් වෙනද ලැබෙන දේ නැහැ නේ අත. ඇයි? තාපසතුමා කැලේට ගිහිල්ලා. ඇත් පැටියා තනි වෙලා. ඒ මදිවට මදත් කිපිලා. ඉතින් පළවැල හොයන්න තාපසතුමා කැලේට ගිහිල්ලා ආවේ දින කීපෙක. ඔන්න වෙච්ච දේ. ආවේ දින කීපයක් ගෙවිලා. ඉතින් මේ
මේ ගැන කිසිම වගවිභාගයක් නැතුව මේ තාපසතුමා එයා දන්නෙත් නෑ. කැලේ ඉඳලා ආව ගමම්ම ගියා ඇත් පැටිය ළඟට. බඩකින්නේ හිටි. මද කිපිල හිටි. කෝපයෙන් හිටිය ඇත් පැටියා මොකද කළේ? අර තාපසතුමාව අල්ලල ඇරගෙන පොළොවේ ගැහුවා. පාගල 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 මරණයට පත් කළා. කේන්තිය පිට කළා. බෝධිසත්වයෝ අවවාද කළා. ඔකේ ඔය ඇසුර හොඳ නෑ, දුර දැක්කා. දුර දැක්කා. ඔකේ භයානකකම, රෞද්‍ර බව, දරුණු බව පෙන්නලා දුන්නා. අපිට සතෙක්ව එහෙම විශ්වාස කරන්න පුළුවන් කමක් නෑ. මම මේ කියන්නේ සත්තුන්ට ආදරය කරන්න එපා, අනුකම්පාව දක්වන්න එපා කියන එක නෙවෙයි. යම් අවැඩක් තමන්ට සිද්ධ වෙන්න පුළුවන් කියන එකයි හරහා. මේ බෝධිසත්වයෝත් ඒ දුර දැකලා තමයි මේ අවවාදෙ දුන්නේ. මේ මඟ පෙන්වීම කළේ. හැබැයි ඒවා ගණන් ගත්තේ නෑ. නොසලකා හැරියා, නොසලකා හැරලා කටයුතු කළා. අන්න දරුණු ප්‍රතිවිපාකයකට, විපාකයකට මූණ දෙන්න සිද්ධ වුණා. කාටද? මේ ඇත් පැටියා නිසා, මේ තාපස තුමාට. ඉතින් මේ විදිහට මේ වෙච්ච දේත් එක්ක පොඩි කරලා දැම්ම, විනාශ කරලා දැම්ම. අනේ අර අනික් තාපසවරු අර මිය ගිය තාපසයන්ගේ දේහය ආදාහනය කරලා ඇත් පැටියව කැලේට යවලා, යාව අතෑරලා දැම්ම, ලිහලා දැම්ම. මේ වෙච්ච සිදුවීම බෝධිසත්ව තාපසයින්ට ගිහිල්ලා සැලකර සිටිනවා. මේ වෙච්ච දේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා බෝධිසත්ව තාපසයින්ට ගිහින් කිව්වා. ගිහින් කියලා බෝධිසත්ව තාපසයන්ගෙන් අහනවා, වෛරයෙන් හෝ මිත්‍රත්වයෙන් සිටින කෙනෙක් වහා හඳුනා ගන්න ලක්ෂණ එහෙම තියෙනවද? ඔන්න ලස්සන පාඩමක්. ඔන්න අපි ඉගෙන ගන්න ඕන ලස්සන පාඩමක් මෙතන තියෙනවා. මොකක්ද අහන්නේ? වෛරයෙන් ඉන්න කෙනෙක්ව සහ මිත්‍රත්වයෙන් ඉන්න කෙනෙක්ව හඳුනා ගන්න පාඩමක් තියෙනවද? දැන් හඳුනා ගන්න බැරි වුණානේ තාපසතුමාට. එයා එකම විදිහට හිතලා කටයුතු කළා. ආන්න අත් ඉරණම මරණය. තාපසතුමාගෙන් අහනවා, තාපසතුමනි, කෙනෙක් වෛරයෙන්ද ඉන්නේ, මිත්‍රත්වයෙන්ද ඉන්නේ කියලා කොහොමද දැනගන්නේ? කොහොමද හඳුනාගන්නේ? ඒකට කුමක් හෝ ක්‍රමයක් තියෙයිද කියලා ඇහුවා. ඇහුවහම බෝධිසත්ව තාපසතුමා කියනවා, ඇවැත්නි, යම් මිනිස්සෙක් හෝ වේවා, තිරිසන් සතෙක් හෝ වේවා, කවුරු හෝ වේවා, එයා මනුස්සයෙක් වෙන්න පුළුවන්, එයා තිරිසත් සතෙක් වෙන්න පුළුවන්, එයා මිත්‍රත්වයෙන් දින්නේ, වෛරයෙන් දින්නේ කියලා අඳුනගන්න පුළුවන්. ඒකට ක්‍රම තියෙනවා කියලා. ක්‍රම හතරක් දේශනා කරනවා. මිත්තා මිත්ත ජාතකය. ඔන්න හරි වටින පාඩම් ටික ඔන්න උතන තියෙනවා. අපි යන් ක්‍රම හතරට. පළවෙනි කාරණයේ විදිහට බෝධිසත්වය පෙන්වලා දෙනවා, ඔහු මිත්‍රත්වයෙන්ද ඉන්නේ, වෛරයෙන්ද ඉන්නේ කියන එක දැනගන්න පුළුවන්. පිළිසඳර කතා නොකරනවා නම්, අමාරු කතා නැහැ. කේන්තියෙන් ඉඳලා කතා කරන්නේ. පිළිසඳරක් නැහැ, සංවාදයක් නැහැ, කතාවක් නැවෙයි. අපි තේරුම් ගන්න ඕනේ ඒක මොකද්ද? මෙයා ඉන්නේ කේන්ති කියලා. මෙයා ඉන්නේ වෛරේ. ඊළඟට කතා බහ තුලත් ඒක හඳුන ගන්න පුළුවන්. කතා නොකර ඉන්නකොට තේරුම් ගන්න පුළුවන් මේ தත්ත්වය හොඳ නෑ කියන එක. කතා බහ තුලත් හඳුන ගන්න පුළුවන්. එයාගේ අදහස මොකක්ද, කාරණේ මොකක්ද කියන කාරණේ. ඒකට බෝධිසත්වය පෙන්වලා දෙනවා, යම් කෙනෙක් දුටු විට පිළිසඳර කතා නැත්තම් එයා අපිත් එක තරහින් ඉන්න කෙනෙක්. හොඳින් ඉන්න කෙනෙක් නෙවෙයි, තරහින් ඉන්න කෙනෙක්. පිළිසඳර කතාවක් නැහැ අපිත් එක්ක. දෙවෙනි කාරණේ විදිහට පැහැදිලි කරන ඔන්න හොඳ හෝදිසියෙන් ඉන්නකෝ, සිනහසෙන්නේ නැද්ද? මූණේ හිනාවක් නැහැ. තරහින් ඉන්න වෙලාවට මූණේ හිනාවක් නැහැ.
සමහරු තරහින් ඉන්න වෙලාවට අපි දැකලා තියෙනවා කතා නැහැ, නිශ්ශබ්දයි. දෙක මූණේ හිනාවක් හිනාවක්වත් නැහැ. තුන්වෙනි කාරණේ විදිහට පෙන්වලා දෙනවා, ඇස් විවෘත කොට සතුටු බැල්මක් නොහෙළයිද? ඇහැරලා සතුටින් බලන්නේ කේන්තියෙන් ඉන්න වෙලාවට. දැන් ඔවා තමන්ගෙනුත් අහන්නකො. දැන් මම තරහෙන් ඉන්න වෙලාවට මං ඔහොම නෙමෙයිද වැඩ කරන්නේ? ප්‍රශ්න කරගන්න තමන්ගෙම. හරි ලස්සන පාඩම් ජීවිතේට. මේ ජාතක පොත කියන්නේ අපිට ලස්සන පාඩම් රාශියක් උගන්වනවා කියලා දෙනවා. මේ කියලා දෙන එක ඇස් විවෘත කොට බලන්නේ, කෙලින් බලන්නේ, තරහින් ඉන්නේ, තරහින් ඉන්නකොට බලන්නේ, අහක බලන් ඉන්න. දැන් ගෙදර වුණත් අහක බලන් යන්න තරහින් ඉන්න වෙලාවට. ඒකට ඉතින් අපි තීරුම් ගන්න ඕන. අපි එතන ගැටෙන්න ගියොත් වැඩේ දුර දිගිය යනවා. මහා ආරවුල් ඇති වෙනවා. දැන් උනේ විනාශය. වගේ විනාශයටපත් වෙන්න පුළුවන්. මේවා අපි ටිකක් තේරුම් ගන්න ඕන. ඊළඟට කවර ආකාරයෙන් හෝ සතුටු බවක් පළ නොකරයිද? මොනම ආකාරයකින්වත් සතුටක් නම් පෙන්වන්නේ නැහැ. මොනම ආකාරයකින්වත් සතුටක් පෙන්වන්නේ නැත්තම් අපි තේරුම් ගන්න ඕනේ දැන් ඔහු ඉන්නේ කෝපයෙන්, කේන්තියෙන්. යන්න හොඳ නැහැ එතන ගැටෙන්න. එතන ගැටෙන්න ගියොත්, එතන අපි මුහු වෙන්න ගියොත් එතන විනාශයක් සිද්ධ වෙනවා. එද ටිකක් මග ඇරලා හිටියාම ඒ தત્ත්වේ පහ වුණාට පස්සේ ආය යථා தત્ත්වයට එනවා. ඉතින් මනුස්ස ස්වභාවයේනේ තරහ ඇති වෙන එක. සත්ත්ව ස්වභාවයේ සත්තුන්ටත් තරහ ඇති වෙනවා. මේ ජාතක කතාවෙන් පැහැදිලි කරනවා මේක මනුස්ස තිරිසන් යන කවර සත්ත්වයකට උවත් අදාළයි කියලා. ඉතින් රහත් වෙනකන් මේ දුර්ගුණ අපෙත් තියෙනවා. අපෙත් තියෙනවා. ඒක ඇවිලෙන ගින්නට පිදුරු දාගන්නේ නැතුව, මේක දල්වගන්නේ නැතුව, අවුල් කරගන්නේ නැතුව ටිකක් අපි ඉවසිලිවන්තව කටයුතු කරන්න. එක පැත්තකට තරහ ගිහිල්ලා නම් මම මේ කියන්නේ නිවෙස් වල ඔබට, අනිත් පැත්තෙන් ටිකක් නිවෙන්න ඕන. බිරිඳට තරහ ගිහිල්ලා නම් ස්වාමියා ටිකක් නිහඬ වෙන්න ඕනේ, නිවෙන්න ඕන. ස්වාමියාට තරහ ගිහිල්ලා නම් බිරිඳ ටිකක් නිවෙන්න ඕනේ, නිහඬ වෙන්න ඕන. මේ ලකුණු වලින් ඒ ස්වභාවයන් අඳුන ගන්න පුළුවන්. දැන් ලකුණු හතර නැවත කියලා දෙනවා. ඒක පිළිසඳර කතා බහක් නෑ. කතා බහ නෑ. ඔන්න දැන් තේරුම් ගන්න. දැන් කතාවක් බහක් නැත්තේ මොකක් හරි මෙතන තියෙනවා. දෙවෙනි කාරණේ හිනාවක් නෑ. තුන්වෙනි කාරණේ ඇස් විවෘත කොට බැල්මකුත් නැහැ. ඒ වගේම කවර ආකාරයකින්වත් සතුටක් පෙන්වන්නෙත් නැහැ. දැන් තේරුම් ගන්න ඕනේ පසුබිම හොඳ නැහැ. තත්ත්වේ හොඳ නැහැ. භයානකයි. එතකොට ටිකක් අපි ඒවා මගහැරලා ගැටලු ගැටුම් මහ අරුබුද තත්ත්වයන් නිර්මාණය නොවන තැනට, ඇති නොවන තැනට අපි අපේ කටයුතු සිද්ධ කරගන්න ඕන. වැඩ සිද්ධ කරගන්න ඕන. මොකද පස්සේ පසුතැවිලි වෙන්න වෙනව නැත්තම්. ඉතින් බෝධිසත්වයෝ එදා අතීතේදී මිත්තා මිත්ත ජාතකේදී ওই කාරණා අපිට කියලා දෙනවා. මේවා අද අපිට කොච්චර වටිනවද? මේවා අද අපේ ජීවිතවලට කොයිතරම් වැදගත්ද කියන එක ඔබ ටිකක් ඔබේ බුද්ධියෙන් විමසා බලන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි සමෙහිත් මහත් විශ්වාසයෙන් ඇත්පැටිවාව ලොකු මහත් කරපු තාපසයා අද මේ ගෝල භික්ෂුව. ගෝල භික්ෂුවනේ මහත් විශ්වාසයෙන් ගුරුවරයා කෙරෙහි විශ්වාස තබාගෙන අර රෙදි කඩ ගත්තේ. ගුරුවරයා කෙරෙහි මහත් විශ්වාසයෙන් ඉතින් මේ මගේ ගුරුවරයානි කියලා නොකිය ගත්තා. ඕ එදත් ඔය බලන්නකෝ සසර මේවයි ගනුදෙන් සසරේ හැටි. එහෙම කටයුතු කරලා තමන්ගේ ජීවිතේ පවා නැති කරගෙන තියෙනවා. හරි ලස්සන පාට. මොකද අපිත් මහා මේ සසර ගමනක ඉන්න අය. දිග සසර ගමනක ඉන්න අය අපි. මේවා ටිකක් හිතන්න ඕන. අදත් මේ වගේ දේවල් සමාජයේ සිද්ධ වෙනවා. ඉතින් එදා අර
අවවාද ටික ලබා දුන්නේ සහ ඔය ඇත්පැටියව ඇසුරු කරන්න එපා අනාගතේ දැකලා ඔබ ඔබේම විනාශය ඔය සත්‍යය හරහා කරගන්න පුළුවන් කියන අවවාදයේ ලබා දුන්නේ වෙන කවුරුත් නෙමේ අපේ බෝධිසත්වයෝ බුදුහාමුදුරු. ତର බෝධිසත්වවරු හැමදාම කලේ අයහපතට මග කියපු එක නෙමේ කෙනෙක්ගේ යහපතට මග කියපු එක. මේ කතා ඇස්සේ අපිට තියෙන පාඩම මේක. අපිට තියෙන ලස්සන පාඩම මේක. මේවා මේ අපේ ජීවිත විනාශයට කියපුවා නෙමේ යහපතට කියලා දුන්නේ. සා කෝපවීම් අපි කාගෙත් හිත් තුළ ඇති වෙනවා. පෘථග්ජන ස්වභාවයක කලබල වෙන්න එපා ඒවයිදී. ඒවා හැම වෙලේම තියෙන්නේ නෑ. ඒව ටිකක් වෙලා යනකොට නිවිල යනවා. ආය හොඳ වෙනවා. ආය ඇති වෙනවා. ආය හොඳ වෙනවා. ඒවා තම තමන් තේරුම් අරගෙන ගලපගෙන ජීවිතේට පාලනය කරගෙන කටයුතු කළොත් මෙලවත් දිනුම් පරලවත් දිනුම් අමාරු වැඩක් තමන් පාලනය කර ගැනීම. අමාරුයි තමන් පාලනය කරගන්න. හැබැයි අපි තමන් තමන්ව පාලනය කර ගෙනම කටයුතු කළ යුතුවෙන්. නැත්තං තමනුත් විනාස වෙනවා අනුනුත් විනාසයට පත්වෙනවා. භයානකකම එතන නෙවෙයි තියෙන්නේ කොතනද මේ සසර දිග ගස්ස ගන්න අපි වැඩ හදා ගන්න. මොකද මේ කෝපය තුළ අපි කරන කියන දේවල් නිසා සසර දිග්ගැස්සෙන. අනේ තින ඒ අවාසනාවන්ත තත්වයට නම් ජීවිතේ පත් කරගන්න එපා. එකක්. ඊළඟ පාඩම තමයි මෙතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් සැබෑ හිතවතා සහ අහිතවතා කල්තියා හඳුනගන්න ක්‍රම අද මේ බණ කතාවස්සේ තිබුණ. මෙයා මට සැබෑ හිතවතෙක්, මෙයා අහිතවතෙක් කියන එකන එක කල්තියා හඳුන ගන්න පුළුවන් අපිට. ඒකට තමයි අර පාඩම් හතර කියලා දුන්නේ. මොකද පිළිසඳර කතාවක් නැත්තං එයා අහිතවතෙක් නෙමෙයි පරිස්සම් වෙන්නේ ඇත්ත එක්ක. මූණේ හිනාවක් නැත්තම් මෙයා අපිට හිතවතෙක් කියලා අපිට ලං කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඇස් විවෘත කොට බලලා කතා කරන සමහරු කතානේ අහක බලාගෙන හොරෙන් කතා කරන්නේ කපටින්ගේ ලක්ෂණ. මූණ බලන්නේ අපිටත් එහෙමයි හම්බ වෙලා තියෙන්නේ. කෙලින් බලලා කතා කරන්නේ හොරෙන් බලලා කතා කරන කපටියාගේ ලක්ෂණ. ඒ හිතවත් තුනේ මේ හොඳට බලන්න. හෝදිසියෙන් ඉන්නේ බලන්න කතා කරන කෙනා. තමන්ගේ මූණ බලලාද කතා කරන්නේ කියලා. එහෙම නැත්තම් ඒ එන්නේ අපි වන්දන් කපටි කමටේ. සා ඒ වගේ අයට අහුවෙන්න එපා. ඒ විතරක් නෙමෙයි කවරාකාරයකින්වත් සතුටක් නැත්තම් එimheසු අපිට සැබෑ හිතවත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. සා මේවා ටිකක් තේරුම් ගන්න ඕනේ. මේ පාඩම් ටිකක් ජීවිතේට එකතු කර ගන්න ඕනේ. මේ ජාතක පොත අපේ ජීවිතේට හරි සමීපයි. නිවැරදිව, නිර්වෘල්ව, ලස්සන ජීවිතයක් ගත කරන්න මේ ජාතක පොත ඇස්සේ අපිට ලස්සන පාඩම් තියෙනවා. ඉතින් එහෙම ලස්සන පාඩම් රාශියක් කියා දෙන ජාතක කතාවක් තමයි මිත්තා මිත්ත ජාතකය. මේවා අදට ඔබට ඉතාම වටිනවා. එනිසා තමයි හාමුදුරුවෝ මේ ඔබට කියා දෙන්නේ. ජීවිතයට එකතු කරගන්න. අදට වටිනවා. ඉතින් අපි මිත්තා මිත්ත ජාතකයෙන් ඊළඟට එනවා අද බණ කතාව. අද ඔබට හාමුදුරුවෝ කියලා දෙන්නේ ලස්සන බණ කතාවක්. මේ බණ කතාවෙනුත් අපිට ඉගෙන ගන්න බොහෝ පාඩම් තියෙනවා. අපි ගාථා දෙකක් මාතෘකා කළානේ. මේ මාතෘකා කරපු ගාථා දෙකත් එක්ක අපි මේ කාරණා ටික දිහා දැන් ටිකක් බලන්න ඕනේ. අත්තා භවී ජිතං සෙය්‍යෝ යා ඡායං ඉතරා පජ අත්ත දන්තස්ස පෝසස්ස නිච්චං සංඤත වාරිනෝ නේව දේ වෝන ගන්ධබ්බෝ න මාරෝ සහ බ්‍රහ්මුණ ජිතං අපජිතං ඛෛරා
තතා රූපස්ස ජන්තුනු ගාථාව. අපි ටිකක් තේරුම බලමුකෝ මේකේ ලස්සන පාඩමක් තියෙන. තමා දිනන ලද්දේ එකතියෙම් උතුම්ය. ඕන්න මොකක්ද මේ කිව් එක පාට්ට හිතාගන්න බැරිවී. තමා සිය අත් බැව් තමන් ලබපු ආත්ම භාවේ දිනන ලද්දේ එකතියෙන් මකත මේ එකතියෙන් කිව්වේ. එකතියෙන් කිව්වේ ඉඳුරාම උතු. මේ කියන්නේ අනුන් දිනන එක නෙමේ යුතුම්, තමන් දිනන එකයි යුතුම්. බලන්න කොච්චර ලස්සන පාඩමක්ද මේ කියන්නේ. අත්තා භවී ජිතං සෙයියෝ. අපි බලන්නේ හැම විටම මොකක් කරන්නද? ටිකක් කල්පනා කරලා බලන්න. තමන් දිනන්නද බලන්නේ, අනුන් දිනන්නද බලන්නේ? අපි පුරුදු වෙලා තියෙන අනිකා අභිභවා තමන්යන්. තමන් තමන් දිහා බලන අය ගොඩක් අඩුවේ. බුදුහාරෝ පැහැදිලි කරනවා, කවුරුත් දිනන එක නෙමෙයි වෙන්නේ, තමන් දිනන. මේ හරි ලස්සන කතාවක් මේ කියන්නේ. සා තමන් දිනනවා කියලා මේ එතෙන්දි පෙන්දලා දෙන්නේ සිය සතන්හි තමන් ළඟ තියෙන කෙලෙස් වලින් මොකක් කරන්නද? තමන් දිනන. අපි බලන්නේ රාගයෙන් අනිකා දිනා ගන්න. අපි ළඟ තියෙන රාගය අපි අයින් කරගන්න, නැති කරගන්න මගක් හොයනව නෙමෙයි අපි ගොඩක් විට. අපි බලන්නේ සමහර විට ද්වේෂයෙන් අනිකත් එක්ක එක පිරිමහ ගන්න. ඒකනේ මේ මහා ගැටුම් ඇති වෙන්නේ. තමන් ළඟ තියෙන ද්වේෂය තමන් අයින් කරගන්න බලනෝ නෙමෙයි, ඒ ද්වේෂයෙන් ද්වේෂය තුල තව කෙනෙක් අපි මොකක් කරන්න බලනවද? විනාශයට පත් කරලා දිනන්න බලනවා. මේක තමයි අපේ හැටි. තමන්ගේ ළඟ තියෙන මෝඩකම් නැති කරගන්න බලනෝ නෙමෙයි, මෝඩකම් කර කර තවත් සසර දිග්ගස්ස ගන්නවා. ටිකක් හිතන්න මේ වගේ. බුදුහාර ලස්සන පාඩමක් අපිට කියලා දෙනවා. අපේ ජීවිතවලට හිතන්න පුදුම විදිහට හිතන්න කාරණා ටිකක් මේක ඇස්සේ තියෙනවා. මේ මේ වාක්‍ය ගත්තත් මුළු ගාතාව නැතත් තමන් දිනන්න ඕන. තමන්ව දකින්න ඕන. අපි පුරුදු වෙලා තියෙන්නේ තමන්ව දකින්න නෙමෙයි, අනුන්ව දකින්නයි. අනුන් දිනන්න වඩා වැදගත් වෙන්නේ තමන් දිනීම. අනුන් දිහා බලබලා අනුන්ව දිනන්න යම් කෙනෙක් කටයුතු කරනවා නම් එයාගේ සසර ගොඩාක් දුරයි, දිගයි. මතක තියාගන්න. වැදගත් තමන් දිනීම. තමන් දිනන්න කටයුතු කරන කෙනාට තමයි නිවනට ලං වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව යම් කෙනෙක් කටයුතු කරනවා නම් එයාගේ සසර ගොඩක් දුරයි පින්වතුනි. අපි යන් ආයේ තමා සියාත් බැව ලැබපු ආත්ම භාවයේ දිනන ලැද්දේ එකතියෙන් ඉඳුරා මුතුම් යන්නේ. ඒක තමයි ඉඳුරා මුතුම් කිව්වේ, ආයේ වෙන දෙයක් නෑ. තමන් දිනන දෙවෙනි කාරණේ විදිහට බුදුහාර පෙන්වලා දෙනවා. යම් මේ සෙසු ජනයා වනාහි දිනන ලද්දේ ලෝව ඇසි අංසතුන් දිනන ලද්දේද. සෙසු ජනයා කියල කිව්වේ ඒ වනාහි දිනන ලද්දක් නොවේ කිව්වා. ඒක උතුම් නෑ කිව්වා. මොකද්ද කියන්නේ? දැමීමෙන් යුත් නිතොර සංසුන් හැසිරීම් ඇති. ඕන්න කොහොමද දිනන්න කියන්නේ? මෙන්න මෙහෙමයි දිනන්න කියන්නේ. හැසිරීම් සංසුන් වෙන්න කිව්වා. නිතර දිනන කෙනාගේ ලක්ෂණ හරි අමාරුයි. ඉඳුරන් සංවර කර ගැනීම හරි අමාරුයි. මොකද මේ ඇහැ කන ආදී ඉන්ද්‍රියන් ඒවා හැම වෙලෙම යම් යම් කාරණා ඔස්සේ දුව දුවා දිනන්න බලන්න. ඇහෙන් දිනන්න බලනවා, කනෙන් දිනන්න බලනවා. මේ ඉන්ද්‍රියන් එහෙමයි. කතාවෙන් දිනන්න බලනවා. අපිට ඉගෙන ගන්න තියෙන්නේ එහෙම කතාවක් ඉස්සරහට, පොඩි කතාවක්. මෙතෙන්දි පෙන්නලා දෙනවා මේ
සංසුන් ඉන්ද්‍රියන් ඇති කරගන්නලු සංසුන් ඉන්ද්‍රියන් ඇති කරගන්න යම් පුද්ගලයෙක් වේ නම් ආන්‍යා දිනන කෙනෙක් කියලා සඳහන් කරනවා. එයාව පරද්දන්න දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කාටවත් පුළුවන් කමක් නැහැ. ගාථාවේ කියලා කියන්නේ ඒකයි. නේව දේවෝන ගන්ධබ්බෝ ගන්ධබ්බේකුටවත් පුළුවන් කමක් නැහැ. දෙවි කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ. කවුරු පරද්දන්න? තමන් දිනපු කෙනාව පරද්දන්න. මාරයටවත් බෑ. මාරෝ සහ බ්‍රහ්මුණා මාරයටවත් බමු බ්‍රාහ්මණයෙකුටවත් කාටවත් පුළුවන් කමක්. ඉතින් අපි එහෙම අපරාජිත කෙනෙක් වෙන්න ඕනේ. පරාජිත කෙනෙක් නෙවෙයි වෙන්න ඕනේ. අපරාජිත කෙනෙක් වෙන්න ඕනේ. අපරාජිත කෙනෙක් වෙන්න නම් වැදගත් දේ තමයි තමන් ජයග්‍රහණය කිරීම. අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ විදුහල්පතිවරයෙක්නේ, ශ්‍රාමික විදුහල්පතිවරයෙක්. බොහෝ පාඩම් මේගොල්ලන්ගේ ජීවිතවල කතාවල අපිට ගන්න තියෙනවා. එතුමා මේ කාරණයේ පිළිබඳව මන් දන්නව හොඳටම අවබෝධයට ගන්නවා. ඊළඟට මේ බණ පින්කම කරන්නේ අනිත් පසින් ඉන්නේ එතුමාගේ බිරිඳ විශ්‍රාමික ගුරුවරියක්. ඒ කියන්නේ ඇත්තන්ටත් මේ බණ කතාව හරි ලස්සනයි. ජීවිතේට බොහෝ පාඩම් ඒ ඇයට ගන්න පුළුවන්. මේවා වැඩිහිටියෝ ටිකක් හිතන්න ඕනේ. මොකද්ද? අපි දැන් වයෝ වෘද්ධයි. අපි දැන් අනුන් දිනන්න කටයුතු කරන අය නෙවෙයි. කවුරුත් දිනා ගන්න දැන් කටයුතු කරලා වැඩකුත් නැහැ, පළකුත් නැහැ. දැන් මොකද කරන්න ඕනේ අපි? තමන් දිහා බලලා තමන් තමන්ව ජයග්‍රහණය කරගන්න තමයි දැන් කටයුතු කරන්න ඕන. තමන් තමන්ව ජයග්‍රහණය කිරීම යනුවෙන් මෙතන අදහස් කරන්නේ මේ සසර දිනන එකයි. ඒ කියන්නේ උතුම් නිවනට මඟ හදා ගැනීමයි. ඉතින් තමන් දිනන්න නම් මෙතෙන්දී අපි හිතට ගත යුතු කාරණේ තමයි මේ. අපි පාලනයෙන් තොරව ඉන්ද්‍රියන් හසුරුවලා කටයුතු කරලා ඇනගත්තු මුල් තියෙනවා. ඒ මුල් ගලවන්න ඕනේ දැන්. උල් තියෙනවා. උලුත් ගලවන්න ඕනේ. මම මුල් කිව්වේ මේකයි. උදැල්ලෙන් රැහැගෙන යනකොට සමහර වෙලාවට සමහර මුල් එක්ක තනකොළ ඉදිරිලා එනවා. ඒක ආයි පැලවෙන්නේ. හැබැයි උදැල්ලෙන් රැහැගෙන යනකොට සමහර තනකොළ ගස් උඩින් කැපිලි යනවා. හැබැයි මුල් කොටස යටත එහෙම්මමයි ඒක ශක්තිමත්ව ඉතුරු වෙන්නේ. ශක්තිමත්ව මුල් කොටස එහෙම්මම ඉතුරු වෙනකොට ඒ මුල් ආයේ ලියලනවා. තින් මුලින්ම ගලවලා දාන්න ඕනේ. මුලින්ම ගැලෙව්වොත් තමයි ආයේ ලියලන්නේ නැත්තේ. දැන් අපෙත් තියෙනවා එහෙම ගිය මුල්. ඒව ඇනිලා තියෙන්නේ උල් වශයෙන්. ඒව ගලවන්න ඕනේ. අමාරුයි. අන්න එහෙම ඒව ගලෝන කෙනාට තමයි පුළුවන්කම ලැබෙන්නේ තමන් දිනන්. නැතුව ඒවයි සිදුරු තියාගෙන ඒ උල් ඇනගෙන මුල් තව පැලවෙන්න ඉඩ තියාගත්තු කෙනාට සසරේ යන්න වෙනවා. ලස්සන කතාවක් තියෙනවා. අපි කතාවත් අහලා බණ කතාව ඉවර කරමු. මීට වඩා අපිට වෙලාව නැහැ. සැවැත් නුවර ඇසුරු කරගෙන මේ ගමක හිටිය එක බමුණ. මේ බමුණා සූදුවට හරි දක්ෂයා. ඒ කියන්නේ දූකෙලිය කියලා. හරිම දක්ෂයි. හොද්දට දන්නවා සූදුව. ඒයි පොයින්ට් මෙන්න මෙහෙමයි මේව කරන්න ඕනේ කියලා හොද්දට දන්නවා. ඔතට දන්න. ඉතින් මේ බමුණා ධන බලයෙන් රහිත වුණත්, ඒ කියන්නේ මහා ලොකු ධනයක් නැති වුණත් මේ පිරිස් බලයෙන් සහිතයි. මට හිටියා විශාල පිරිසක්. ඇයි මේ කට වාචාලයි. ඔතට කියවන්න දන්නවා. වගේම හරි කපටිය මේ බමුණා. මහ ලොකු ධනයක් නෑ. හරි කපටි, කටවාචාලයි, සූදුවට දක්ෂයි. ඉතින් මේ
ඕනිම කෙනෙක් දොඩමළුවෙන් කතාබහින් තමන්ගේ පැත්තට නම්ම ගන්න. අදත් ඉන්න හොම් මිනිස්සු. අදත් ඉන්න හොම මිනිස්සු ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මේවා තේරුම් ගන්න ඕන. මේක තුල පැවතිච්ච මේ කටවාචාලකම මුකරිකම හින්ද බොහෝ අය මුලාවට පත් කරනවා. කතාවෙන් මුලාවට පත් කරනවා. කපටියනේ. කපටියගේ ස්වභාවය ඒකයි. මුලාවට පත් කරනවා. ඉතින් මේ මෙහෙම ටිකක් කාලය ගියා, කටයුතු කරගෙන ගියා. ඉතින් මේ සදහැවතෙක් නුවත් මේ ආගම පිළිබඳවත් යම් අවබෝධයක් තිබුණේ, එහෙම ශ්‍රද්ධාවක් තිබුණේ. ඔය අපේ තින්න හොමයි අපේ ගම්වලත් තින්න, ඉතින් එහෙම ශ්‍රද්ධාවක් නැහැ. නමුත් මේ ආගම පිළිබඳව ටිකක් දන්නවා. ඇයි මන්දට හරි ලස්සනයි මේ කතා. ඇයි මුකරිකම කටවාචාලකමට ටිකක් අල්ලගෙන තියෙනවා. ඔය සමාජ මාධ්‍යෙත් ඔන්න ඔහොම අයව දැකලා තියෙනවා. මුකරිකම කටවාචාලකම තියෙන හින්දා ආගම දහම පිළිබඳවත් පොඩි පොඩි දේවල් ටිකක් අල්ලගෙන තමන් හරියට හැමදේම දන්නා වගේ තමයි දොඩමළු වෙන්නේ, කතා කරන්නේ, පෙන්වන්නේ, සමාජයට පෙන්වන්නේ, පිටට පෙන්වන්නේ. ඉතින් මේ බමුණා දවසක් යම් පිරිසක් අතරට ගිහිල්ලා දැන් ඉතින් ওই විදිහට කතා කර කර ඉන්නකොට මේ කියනවා මේ බුදුහාමුදුරුවොත් මේ වැඩ අවැඩ පිළිබඳ කතා කරනවා. දැන් වැඩ අවැඩ පිළිබඳ කතා කරද්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ, කියා දෙන්නේ අවැඩ විතරයි. අවැඩ නම් මතු කරලා දෙනවා මේ වැඩ මේ නිසි පිළිවෙත නොදෙසත් නියම පිළිවෙත කියලා දෙන්නේ නැහැ කියලා දැන් මෙයා සංවාදයක් ඇතුළේ. අවැද නරක පැත්ත ගැන හැම වෙලේම බුදුහාරෝ මතු කරන නැහැ. බුදුහාඳුරු නරකත් කියලා දුන්නා, හොඳත් පෙන්නලා දුන්නා. හොඳ පැත්තත් පෙන්නලා දුන්නා මිනිසුන්ට, නරක පැත්තත් බුදුහාරෝ පෙන්නලා දුන්නා. දැන් මේකගේ මේ නොදත්කම නෙමෙයි මෙතන තියෙන්නේ. ඉතින් හැබැයි මිනිහා මෙහෙම ප්‍රශ්නයක් ඇති කරගත්තා. නරකත් නැහැ, මොකද අපිට අද මේ කාරණා ටික ඉගෙන ගන්න පුළුවන්. ආන්න එතෙන්දී දවසක් මේ බමුණා, මේ මුකරි බමුණා, කටවාචාල බමුණා බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා කියනවා, බුදුහාමුදුරුවනේ මේ ඔබ වහන්සේ වැඩට නිසි මඟ දේශනවා, දේශනා කරනවා. ඉතින් මේ අවැඩට නිසි මඟ නොදෙසත් අවැඩට නිසි මඟක් නැද්ද කියලා ඇහුවා. අවැඩින් මිදෙන්න නිසි මාර්ගයක් නැද්ද කියලා ඇහුවා. හොඳ පැත්ත නම් කියලා දෙනවා. නරකින් මිදෙන්න පැත්ත මඟක් අපිට කියලා දෙන්නකො කියලා ඉල්ලීම කළා. බුදුහාඳුරෝ සඳහන් කළා, මං කලින් මතක් කළා වගේ, බුදු බමුණ මම වැඩට මඟත් මම කියලා දෙනවා, අවැඩට මඟත් මම කියලා දීලා තියෙනවා. ඉතින් බමුණ අහනවා, එසේනම් මට බුදුහාමුදුරනේ මේ අවැඩට මග කියලා දෙන්නක, මොකද්ද මේ අවැඩට මග මට කියා දෙන්නකො කියලා ඉල්ලීමක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවැඩට හේතු වන කරුණු හයක් පෙන්වලා දෙන්න. ඔබත් හොඳට අහගන්න මේ කාරණායි. මේ බමුණට, මුකරි බමුණට, කටවාචාල බමුණට මේ කාරණා පෙන්වලා දෙන්නේ කරුණු හයකින්. අවැඩට හේතු වෙන කාරණා හය. බමුණ, යම් කෙනෙක් හිරු නැගෙනතුරු නිදියයිද, එයාට මෙලොවත් කලකිරෙනවා, පරලොවත් කලකිරෙනවා, වෙලාවට කිසිම කටයුත්තක් කලකිරෙනව නෙමේ, අසාර්ථකයි. මෙලොවත් අසාර්ථකයි, දෙලොවම අසාර්ථක කෙනෙක් බවට පත් වෙනවා. මොකද වෙලාවට කලාවට කිසි වැඩක් සිද්ධ කරගන්න යාට ලැබෙන්නේ නැහැ. මොකෝ හිරු නැගෙනතුරු නිදා ගන්නවා. ඕන අවැඩට කාරණා. දැන් මේ කාර්යය යම් කෙනෙක් සිද්ධ කරනවා නම් එයා තේරුම් ගන්න ඕනේ තමන්ගේ විනාශයටයි ඒ කාර්යය එයා සිද්ධ කරගන්නේ කියන එක. මොකද අවැඩටයි ඒක සිද්ධ කරගන්නේ. දෙවෙනි කාරණේ විදිහට බුදුහාමුදුරුව බමුණට පෙන්වලා දෙනවා, බමුණ යම් කෙනෙක් අලසව හිඳීනම්, කම්මැලිව ඉන්නවනම්,
එයාගේ දියුණුවක් නෑ. දැන් උදේපාන්දරයි, දැන් දවල්, දැන් රෑ වෙලා, දැන් අවුවයි, දැන් වැස්සයි, කම්මැලිකම සමහරු කටයුතු කරන විනාශයට හේතුව. එළි වෙනතුරු, හිරු නැගෙනතුරු නිදා ගැනීම හොඳ නෑ. ඊළඟට අලසව හිඳීම හොඳ නෑ. ඊළඟ කාරණේ විදිහට පෙන්වලා දෙනවා, දරුණු වූ රළුපරළු ගති ඇති කෙනෙක් ආන්න විනාශයට හේතුවක් බවට පත් වෙනවා. අවෙඩෙට කාරණයක් මතක තියාගන්න. දරුණු රළුපරළු ගති තියෙනවා නම් අපිව ටිකක් අයින් කරගන්න ඕන. ඊළඟට කළ යුතු දේ සමහරු කල් දානවා. අද නෙමෙයි හෙට, උදේ බෑ හවස, හවස බෑ රෑ, රෑ නෑ දවල්ට කල් දානවා. විනාශයට හේතුවක් බවට පත් වෙනවා. ඊළඟට මහා හුදකලාව, ඒ කියන්නේ දුරබැහැර ගමනක් යන විට සුදුස්සෙක් නොමැතිව තනිවම යාමීම් කටයුතු එහෙම කරන්නේ හුදකලාව. ආන්න ඒක විනාශයට හේතුවක්. හොඳ නෑ, අනාරක්ෂිතයි. මහා දුර ගමනක් හුදකලාව යන. ඒ වාගේම පරදාර සේවනීය දෙනවා පැවැත්මක් නෑ. අවැඩට හේතුවක් බවට පත් වෙනවා. ඉතින් මේ කාරණා කියලා දීලා බමුණා, බුදුහාමුදුරුවෝ බමුණගෙන් අහනවා, බමුණ මේ ඔබ කුමක් කරලද ජීවිතය ආරක්ෂා කරගන්නේ කියලා ඇහුවා. බුදුහාමුදුරුවනේ, මං දූකිලියේ දීලා තමයි මගේ ජීවිතය ආරක්ෂා කරගන්නේ කිව්වා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ බමුණට පෙන්වලා දෙනවා, බමුණ දූකිලියෙන් පුළුවන් අනුන් දිනන් තරග කරලා. වැදගත් වෙන්නේ අනුන් දිනීම නෙමෙයි, තමන් දිනන්න කිව්වා. අන්න අපේ ගාථාව. අර හාමුදුරුවන්ගේ ජාතක කතාවත් මතක් කරගන්න. මිත්තා මිත්ත ජාතකය, පරාදීන් වහන්සේ දුන්නු අවවාදයේ පිළි නොගෙන තව කෙනෙක්ව ජයග්‍රහණය කරගන්න කටයුතු කළා. විනාශ වුණා, මරණයටම පත් වෙන්න ඕන. සා ඔබත් කල්පනා කරගන්න, හිරු නැගෙන තුරු නිදා ගන්නව නම්, අලසව ඉන්නව නම්, දරුණු රළුපරළු ගති තියෙනව නම්, කල යුතු දේ කල් දානව නම්, මහා උදකලාව කාලය ගෙවෙනව නම්, ගමන් බිමන් යනව නම්, තනිවම පරදාර සේවනීය දෙනව නම්, ඒවා අවෙඩට කාරණා. ඉතින් මේ කාරණා ටික ඔබ හොඳින් හිතට ගන්න, ඔබේ මෙලව පරලව දෙලව යහපත් කරගන්න මේවා උපකාර වේ. නිවනටත් මේ කාරණා උපකාර වේ. ඒ සඳහා තමයි අපි මේ පණිවිඩ ඔබට ලබා දෙන්නේ. ඕම් අද බණ කතාව. මීට වඩා කාලෙනේ අපිට මෙහෙම පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ පූජාපිටිය පලීපාන පදිංචි අපේ විශ්‍රාමලත් විදුහල්පති එඩ්වින් අබේරත්න මහත්මයා සහ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනි කුසුම් චන්ද්‍රලතා පාඩිකෝරාල මහත්මිය ඇතුළු මේ පවුලේ අයට පින් සිද්ධ වෙන්න. අරමුණක් විදිහට තියාගත්ත ප්‍රධාන අරමුණ ගාල්ල යක්කල මුල්ල පොල් පාගොඩ ඉඳලා මිය පරලෝ යන්ට යෙදුණු පරලෝසපත් සිය දෝස්ත්‍රිස් පාඩිකෝරාල පියාණන්ට පින්ඥානුමෝදනා කිරීමත්, ඒ වගේම ගිමාරා අතපත්ව ආදරණී අම්මාට පින් අනුමෝදන් කරන්නත්, මේ ඇතුළු පරම්පරාගත සියලු මියගිය ඥාතීන්ට පින් දෙන්නත් මං කලින් නම් සිහිපත් කළා. ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඔබේ නමින් මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. දුකින් අතමි දේවා, සැපවත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් මේ හැමෝම නිවන් දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ විදුහල්පතිතුමාගේ සහ අපේ චන්ද්‍රලතා මහත්මියගේ පවුල්වල හැම දෙනාටම, දරුවෝ ඇතුළු මං කලින් නම් සිහිපත් කරපු හැම දෙනාටම, දම්සතර මාධ්‍ය ආයතනයේ, ඒ වගේම බණ ටික අහපු රටවාසී ලෝවාසී හැමෝම, කාර්ය මණ්ඩලයන් හැම දෙනාටමත්, අපි හැම දෙනාටමත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා
දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං හැම දෙනාටම තෙරුවන් සරණයි.